හැලෝ කට්ටිය, ගුඩ් මෝර්නින්. මෙන්න අපේ දෙවැනි දවස. මතකයි නේද අපේ ඉස්සෙල්ල වීඩියෝ එකේ අපි ලොසාක ඉඳන් ඉම්පිකා කියන නගරෙට වෙනකන් ආවා. එතන ඉඳන් දෙවැනි දවසේ විස්තරය තමයි මේ යන්නේ. හරියටම කිව්වොත් අපේ ට්‍රිප් එකේ දෙවැනි කොටස. ඉතින් පළවෙනි කොටස බැලුවේ නැත්තම් ටක්කාලා ලයිෆ් ඉන් අප්‍රිකා අපේ YouTube channel එක පැත්තේ ගිහිල්ලා රවුමක් යන්න ඔයාලට බලන්න පුළුවන් වෙයි. ඔන්න ඉතින් ඉම්පිකා ඉඳන් කසාම වලට කිලෝමීටර් 200කට වැඩි ගාණක් තිබ්බා. අපේ ලුසාකා ඉඳන් ආපු පාරට වඩා ඉම්පිකා යන පාර ටිකක් වෙනස්. පාරවල් කැඩිලා තිබුණා. ඉතින් චුට්ටක් හෙමින් යන්න අපිට සිතුණා. ගොඩක් වේගෙන් මේ ගමනේ යන්න බැරි වුණා. අපේ අරමුණ තමයි චිෂිම්පා කියන මේ දිය ඇල්ල බලන්න යන එක. කසාම නගරයට ගිහිල්ලා කසාම නගරෙන් කිලෝමීටර් 46ක් විතර වගේ අපිට ඇතුළට යන්න සිද්ධ වුණා. මම ඔයාලට කියන්න ඕන මේ මුළු ගමනම අපි යන්නේ Google Map එක බලාගෙන. මොකද අපිට කවුරුත් නැහැ මග නවත්තලා පාරවල් අහන්න ලංකාවේ ගමනක් යනවා වගේ නෙමෙයි ඉතින්. ඒ වගේ මේ වගේ road trip එකක් යනකොට අපිට ඉස්සරහට සිද්ධ වෙන කරදර මගතොට බාධක මේ හැම දෙයක්ම ඉතින් ඔළුවේ නැතුව නෙමෙයි. කොහොම වුණත් ඉතින් අපි දැන් ගොඩක් ආසාවෙන් අපේ ගමනේ දෙවැනි දවස පටන් ගත්තා. ඉතින් පළවෙනි දවසේ ටිකක් අසනීප තත්ත්වෙන් හිටපු කෙවින් බබත් මේ වෙනකොට ටිකක් හොඳ වෙලා ඉන්නවා. ඉතින් එයා ඊට වඩා අද නම් හරිම ඇක්ටිව්. අලිනාන වල අපි දැන් යන්නේ මෙහෙමයි. එමින් එමින් යන්නේ අපිනේ. ලස්සන වතුර පාරක්. ඉම්පිකාවල ඉඳන් අපි මේ චිසිම්බ ෆෝල්ස් වලට එන පාර ගොඩක් හොඳ තත්ත්වයේ තිබුණ නැති නිසා අපිට ටිකක් වෙලා ගියා. ඔන්න ඉතින් හැබැයි මහා පාරේ ඉඳන් හැරිලා පුංචි දුරයි යන්න තියෙන්නේ මේ දියල්ල බලන්න. ඇත්තටම බලාපොරොත්තු උනේ නෑ එච්චර ලස්සන දෙයක් එතන. කොහොමුණත් ඉතින් සැම්බියාවේ හරි අෆ්‍රිකන් රටක ඉන්න ගොඩක් ශ්‍රී ලංකන් අය ගොඩක් වෙලාවට සැම්බියාවට ට්‍රැවල් කරනවා. ඉතින් එයාලට අපි කියන්න ඕන අපි නොදැන ගිය දේවල්. ඉතින් ඔගොලු මේ චිසිම්බ ෆෝල්ස් යනවා නම් එක දවසක් හරි මෙතන ඉන්න. මෙතන නවතින්න ගොඩක් ලොජස් තියෙනවා බොහොම අඩු මුදලට. ඉතින් අපි ඒවත් දැක්ක ඇත්තටම ගියාට පස්සේ දුක හිතුණා අපිට එක රැය
දෙයක් මෙතන නවතින්න දාගන්න තිබුණා. එහෙම වුණා නම් අපිට ෆෝල්ස් වල මීට වඩා සතුට වෙන්න තිබුණා කියලා හිතුණා. ඉතින් අපි ගිය කාලේ වතුර ටිකක් හීතලයි. ඉතින් ඕගොල්ලෝ සීත කාලේ චුට්ටක් මගහැරලා යන්න. එහෙනම් මතක ඇතුව ඕගොල්ලෝ මේ වගේ ලොง ට්‍රිප් එකක් යනවා නම් කසාමා හරියට ඕගොල්ලෝ ටැංගනිකා හරිය පැත්තට යනවා නම් වරක් දන්නේ නැතුව ජිසිම්බා ෆෝල්ස් බලන්න එක හරිම ලස්සනයි. අපි ගොඩාක් මෙන්න මේවා පොරෙන් කපලා තමයි එන්ජොයි කරගෙන. මාර ලස්සනයි. මෙන්න මෙතන තියෙනවා ස්විමින් ඇට් ඕන් රිස්ක් කියලා ගයිස්. ඉතින් ඒ නිසා අපි පීනන්න යන්නේ. අපිට මැරෙන්න බෑ. පුතේ යන්න බලන්න. අපේ මේ ට්‍රිප් එකේදී අපි එක්ස්පීරියන්ස් කරපු තව එක දෙයක් තමයි ගොඩාක් වෝටර්ෆෝල්ස් වලට යනකොට අපිට ටිකට්ස් ගන්න වෙනවා. හැබැයි බොහොම අඩු මුදලක් තමයි. මේ කවාච පහක් වගේ තමයි එක්කෙනෙකුට ගත්තේ. අපි හිතුවා අපි ෆොරින් කට්ටිය නිසා අපිට වෙනම ගාණක් ඒගොල්ලෝ අය කරයි කියලා. එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. මෙතන අපිට නම රෙජිස්ටර් කරන්න, වාහනේ රෙජිස්ටර් කරන්න විතරයි තිබ්බේ. ඉතින් වික්ටෝරියා ෆෝල්ස් එහෙම යනවා නම් ඒගොල්ලොන්ගේ චාර්ජස් වෙනස්, ෆොරින් අයට වෙනම ගාණක්, ඒ ලෝකස්ලට වෙනම ගාණක්. ඉතින් අපි ඒ රටේ ජීවත් වුණත් අපි ස්ථාම ඒ රටේ වර්ක් පර්මිට් වලට වැඩ කරන අය නිසා, ඉතින් අපි ඒ ජාති පුරවැසියන් නොවන නිසා ගොඩාක් තැන්වල අපිට ෆොරිනර්ස් ලගේ ගාණ ගෙවන්න වෙනවා. නමුත් ඉතින් මෙතන නම් එහෙම වුණේ නැහැ. ඉතින් ජිසිම්බා ෆෝල්ස් වලට ගියාට පස්සේ මෙන්න මේ වගේ පුංචි එක නිකන් කෞතුකාගාරයක් වගේ ගොඩාක් දේවල් අපිට බලන්න තිබුණා. ඉතින් සම්බියාව කියන්නේ දියඇලි ගොඩාක් එකතු වෙලා ලස්සන පරිසරයක් තියෙන රටක්. ඉතින් අප්‍රිකන් රටක් කිව්වහම එක පාරටම ඔගොල්ලොන්ගේ ඔළුවට එන දෙයට වඩා ලොකු වෙනසක් සම්බියාවේදී ඔයාලට දකින්න පුළුවන්. ඉතින් ස්වභාව සෞන්දර්යයන් එක්තරා විදිහකට විස්තර කරන්න බැරි තරම් ලස්සන දේවල් මේ සම්බියාවේ පිරින. දැන් ඕනද සිප් කරන්න? හලෝ, මෙන්න අපේ පළවෙනි තැන අපේ ට්‍රිප් එකේ යන්නේ. අපි දැන් සිසම්බා ෆෝල්ස් බලන්න යන්නේ. ඕගොල්ලෝ පේන ඇති මේ සිංහරාජ කැලේ ඇතුළ රිදින වගේ එකක් තමයි අපිට එන්නේ මේ අපේ ට්‍රිප් එකේ පළවෙනි තැන. ඉතින් කිලෝමීටර් ගාණක් අපි ඊයේ ඉඳන් ඩ්‍රයිව් කරලා ආවේ. මොනවද වැඩි කරන්න කියන්න තියෙන්නේ ඉතින්? ඔව්, ඉතින් දුර කතර ගවාගෙන අපි ආව අල්ලබ් බලන්න. ඉතින් අල්ලබ් සීරාවෙම දැන්නකොට මාර සතුටුයි. මොකෝ ඉතින් අපි ඉන්න හරිය දැනෙන්නේ නැහනේ. ලංකාව කියලා නිකන් ෆීල් වෙනවා වගේ එහෙම එකක් එනවා. කෙවින්, ඔය මොකද කරන්නේ? පේනව නේද මොකද උනේ කියලා? සීතලයි, මම නම් වතුරට බහින්නේ නෑ කියලා ආපු කෙවින් දැකපු ගම මේ වතුර පාර වතුරට බැස්සා. කෙවින් විතරක් නෙමෙයි, කෙවින්ගේ අම්මටත් ඉතින් ඉන්න බැරි වුණා. මොකද ඉතින් ශ්‍රී ලංකාවේ අපි ජීවත් වෙනකොට ගංගා දියඇලි කියන එක ඉතින් මහා ලොකු දෙයක් නෙමෙයිනේ අපිට, නේද? පැය ගාණක් ඇතුළට අපිට මේ වගේ තැන්වලට යන්න අවස්ථාව තියෙනවා. නමුත් ඉතින් කෙවින්ලා වගේ වෙන දුර රටවල් වල ජීවත් වෙන සමහර දරුවන්ට මගහැරෙන දේවල් තියෙනවා.
ඉතින් අප්‍රිකන් රටක ජීවත් වෙනවා කිව්වහම ගොඩක් අය හිතන දේවලුත් එක්ක කෙවින්ට මෙන්න මේ වගේ දේවල් පෙන්වන්න ලැබීම ගැන අපි ගොඩාක් සතුටු වෙනවා. ඉතින් අපි ජීවත් වෙන තෝරගත්ත රට ගැන අපේ කිසිම පසුතැවීමක් නැහැ. මොකද එයාට ලෝකේ තියෙන හැමදේම එක්ස්පීරියන්ස් කරන්න සැම්බියාවේදීත් එයාට හම්බ වෙන නිසා. ඉතින් කොහොම වුණත් සිසිම්බි ෆෝල්ස් බලන්නේ ගිය අපි වගේම ඇවිල්ලා තිබ්බ හැම දෙනාම ටික වෙලාවක් යනකොට ටික ටික වතුරට බහින්න පටන් ගත්තා. වතුර මාරම සීතලයි, මොකද මේ සීත කාලේ නිසා. ඉතින් අපිව එකන් ගියා පොඩි ළමයෙක් අපිට උදව් කරා. ඉතින් යානංකව දෙකෙන් විතර පස්සේ ආවනම් වතුර ටිකක් ෂේප් කියලා. එහෙම වුණාට ඉතින් අපි සැලුනේ නෑ ළමයි, අපි කොහොම හරි වතුරට බැහැලා ඒ ජොලිය ගත්තා. අපිට කොහේ ගියත් කවුරු හරි අප්‍රිකන් කෙනෙක් නැත්තම් සැම්බියන් කෙනෙක් උදව් කරනවාමයි. ඉතින් මේ ගමනදීත් අපේ වීඩියෝස් ගන්න අපිට මේ දියල් උඩට එකගෙන යන්න කෙනෙක් ඉදිරිපත් වුණා. ඉතින් මේ ළමයා අපේ තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. ඔයාලට පේනවා ඇති අපි යන්නේ බොහොම අමාරුවේ, මොකද මේ ගල් මාර විදිහට ලිස්සනවා. කොච්චරද කිව්වොත් අඩියක් තියලා අඩියක් තියන්න බැරි තරමටම. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට පෙනෙයි මට මොකද උනේ කියලා. මාව නිකන් අලිය පොලේ ගැහුවා වගේ දබුක් ගාලා ඇදගෙන වැටෙන හොඳ වෙලාවට මඩ ගොඩකට වැටුනේ නැත්තම් ඉතින් මේ ගලකට එහෙම වැටිලා තුවාල වෙන්න පුළුවන්, අනතුරක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි කෙවින් ගැන තමයි බය වුනේ, මොකද එයා ගොඩක් එක්සයිටඩ් වෙලා හිටියේ. එහෙට පයින්නවා, මෙහෙට පයින්නවා, වතුරට පයින්නවා, දුවනවා. ගොඩක් අමාරුවෙන් මම මේ කෙවික්ගේ අතින් අල්ලගෙන තමයි උඩට එක් කරගෙන ආවේ. ඔන්න තියෙනවා චිසිම්බා ෆෝල්ස් ළමයි, මාර ලස්සනයි. ඉතින් ළඟටම යන්න අපිට අවස්ථාව හම්බුණා. මේක නම් පිස්සුවන්නේ ඔන්න ඕක තමයි අවසානයට උනේ. මෙච්චර හීතලම හීතර වතුරේ මෙන්න මේ විදිහට තමයි කෙවින් එන්ජොයි කරේ. ඇත්තටම අපිට ගොඩාක් දුක හිතුණා දකිද්දි, මොකද එයා චූටිම කාලේනේ ලංකාවෙන් ආවේ. එයා පොඩි කාලේ ඔය වගේ වතුර දිය ඇලිවල එහෙම නාලා තියෙනවා. රාමනා ඇල්ලේ ඉඳන් එයා ගිහිල්ලා මේ ස්විම් කරලා තියෙනවා අපි ආව වඩාගෙන. ඉතින් එයාට ඒව මතක නැහැ. මේ එයා මාර විදිහට මෙතන එන්ජොයි කරා.
ඇත්තම කියනවනම් යාළුවනේ පුදුම හීතලක් තිබ්බි මේ වතුර බහින්න බැරි තරම්. ඊට අමතරව මේ හැම ගලක්ම ගොඩාක් ලිස්සනවා. මොකද මේ හරියේ ගොඩක් මිනිස්සු එහෙම ගිහිල්ලා මේ ස්විම් කරනවා අඩු ඇති. ඒ නිසා වෙන්න ඇති මේ මිනිසුන්ගේ අඩිති පෑගිලත් නැතිද මන් දන්නේ නැහැ. ඒ තරමට මේ ගල් ලිස්සනවා. ඉතින් මොනවා වුණත් ඉතින් කෙවින් එක මටත් යන්න වුණා. මොකෝ මේ මට බබාව එහෙම තනියෙන් තියන්න බැරි නිසා ඇත්තටම ඉතින් බොරු කියන්න අවශ්‍ය නැහැ. මමත් මාරු විදිහට එන්ජොයි කරා. මේ ටික වෙලාවක් යනකොට ඉතින් සීතල ටිකක් අඩු වෙලා ගියා මමයි කෙවින්. ඉතින් එහෙට පැන පැන මෙහෙට පැන පැන බඩ ගගා මේ වතුරේ ගොඩාක් වෙලා සෙල්ලම් කරා. ඉතින් පොඩි ප්‍රශ්නයකට උනේ ගොඩ ඉඳන් කළු අපිට කතා කරනවා එන්න 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 ගගා. මොකද අපේ දවස අපේ අද මෙතන විතරක් නෙමෙයි අපේ ට්‍රිප් එක ප්ලෑන් කරපු විදියට අද අපි ඉසංගබේ යන්න තියෙනවා. ඉතින් ඉසංගබේ යන්න ආයි අපි කසාම වලට ගිහිල්ලා කසාම ඉඳන් කිලෝමීටර් 200 ගානක් යන්න තියෙනවා. ඊට අමතරව කැලෑව ඇතුළටත් යන්න තියෙන නිසා ඉතින් අපිට රෑ වෙනවා. ඒ නිසා අපි ප්ලෑන් නොකරපු විදිහට තමයි අපිට මේ වෝටර්ෆෝල් එක සෙට් උනේ. ඇත්තම ගියොත් අපි මේ වෝටර්ෆෝල් එක අර ඈතින් ඉඳලා අර මේ වික්ටෝරියා ෆෝල්ස් බැලුවා වගේ බලලා එන්න තමයි හිතාගෙන හිටියේ. නමුත් ඉතින් මේ වතුර පාර දැක්කට පස්සේ හැමදේම අමතක වුණා. පැය දෙක තුනක් මං හිතන්නේ පැය තුනක් විතර අපි මෙතන මේ විදිහට වතුරේ නටනට බඩ ගගා වැටි වැටි සතුටු වුණා. හරි ඔන්න අවසායට අපි ඔක්කොම නාලා නාලා මේ තව ඉන්න තිබ්බනම් නියමයි. අපිට ඉන්න විදිහක් නෑ. හේතුව අපි සංගම යන්න තියෙනවා කිලෝමීටර් 200 ගානක් යන තැන. ඒ පාර තමයි උතුරම සවුත් කියලා අපි දැනගත්තා. ඒ පාර හුඟක් සවුත් නිසා අපි වෙලාව යන්න ඊළඟ දවසේ ආයෝ කියනවා නම් අනිවාර්යෙන් මේ ළඟ තියෙන ලොජ් මේ ඒ ලොජ් එක නැවතිලා ස්විම් කරන්න පුළුවන්. තව එකක් තමයි මේ අපි ආපු කාලේ ඔබලෝ ගියන්න එපා මේ සීත කාලය නිසා. පුළුවන් නම් ටිකක් ලස්සන අගෝස්තු සැප්තැම්බර් වල වගේ එනවනම් මේක ලෝක ගොඩාක් දේවල් තියෙන ලස්සන දේවල්. ඉතින් අප්‍රිකාවේ තියෙන අපි දකින ලස්සන දේවල් අපි පෙන්නන විශේෂයෙන්ම සැන්ඩියාරි. ඉතින් සැන්ඩියාරි වෝටර් ෆෝල්ස් ගොඩාක් තියෙනවා. Life in Africa අපේ channel එකේ පොඩි ගවමක් ගැහුවා තෝගොල්ලෝ වික්ටෝරියා ෆෝල්ස් ලක්වි ලෝකෙ තියෙන natural wonders වලින් එකක් ඒක ස්වභාවික පිළිමයන් වල එක. ඉතින් ඒකත් බොහොම ලස්සනයි. ඉතින් බලන්න එහෙනම් අපිට අපි subscribe කරන්න. ඔන්න ඉතින් තේකක් එහෙම බීලා අපි අපේ ගමනේ ඊළඟ ටික යන්නයි පටන් ගන්නෙ. අපි දැන් යන්නේ ඉසංගබේ වලට. ඉතින් ඒ පාර ගොඩක් සවුත්වේ කියලා අපිට ඉස්සෙල්ලගේ යාළුවෙක් කෝල් කරලා කිව්වා. ඇත්තටම අපිට එන්න එපා කියලා තමයි කිව්වේ, අපේ වාහනේ යන්න බෑ කියලා. නමුත් ඉතින් අපි අභියෝගේ බාරගත්තා. බලමු මොකද අපිට උනේ කියලා ඊළඟ වීඩියෝ එකේ. එහෙනම් අපි ගිහින් එන්නම්. So